එන සිල් දෙන අහගන්න මේක හරි වටින දෙයක් මම මේ කියන්නේ යන්නේ මම හිතන රුපියල් ලක්ෂයක් විතර වටින රහසක් දැන් ඒක හෙළුණේ ඊයේ ඊයේ තිබිච්ච උසස් සීලින් පන්තියේදී අපිවත් මේක දැනගෙන හිටියේ නෑ මොකද උසස් සීලින් පන්ති ඊයේ උසස් සීලින් පන්ති ඉතාම සාර්ථකයි මොකද අපි හීලින් දෙනකොට විවිධ දර්ශන දකින්නවනේ දැන් ඒතර ඊයේ උසස් සීලින් පන්ති හිටපු 26 දෙනාගේ 15කට වැඩි පිරිසක් සයිකික් පන්තියට ආපු අය के साइकिक खेकियाँ में वैरी कर गया था ये के साइकिक खेकियाँ क्या ने देवियाँ समझे खेली में संबंध देवियों पुला देवियाँ में पानी बिठा करने पुला यहाँ लोगों ने पानी बिठा करने पुला गए था माय बड़ा खेती इधर एक लोग विविध दर्शन देखने वाले इतना कोटा एक के ने अविल्ला हिटिया यार ती पीछे प्रास्तियाँ ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි හීලින් දුන්නේ. එතකොට එක්කෙනෙක් දර්ශනයක් දැකලා තිබුණා මේ කන්ද කුමාර දිෂ්ටිය. මේ මන්තරය 108 වාරයක් මතුරලා ඒ වතුර බොන්න දුන්නොත් එයාගේ ඒ බඩේ තියෙන හුණියම යනවා කියලා. දැන් එතකොට දැන් සයිකික් අය ගොඩක් හිටියනේ. සමහරව දැකලා තිබුණා කැමිලි වතුර වඩා හොඳයි කියලා. සමහරව දැකලා තිබුණා ඒක හරි කැමිලි ගෙඩිය බිමට වට ගන්න නැතුව කඩා ගන්න කියලා. හරි. එතකොට වාර ෂුටර් හිතන්නේ මේ කන්ද කුමාර දිෂ්ටිය කියලා කියන්නේ ඕදිරිස් ගුරුනාසේගේ මන්ත්‍ර පොතේ තියෙන බල සම්පන්න මන්ත්‍රයක්. මේ මන්ත්‍රය අය වාරට දීලා තියෙන්නේ මේ මන්ත්‍රයෙන් පුළුවන් gedara තියෙන හුණියම නැති කරන්න. ඒකයි මේක දීලා තියෙන්නේ. නමුත් ඊයේ හෙළි වුණා ඒකෙන් බඩේ තියෙන හුණියමත් අයින් කරගන්න පුළුවන් කියලා. වලට තියෙනවා මේකේ වටිනාකම හේතුව ගෙදරට හුණියම කවුරු හරි කරලා තිබුණොත් වාට දැන් කාලේ හුණියම කපා ගන්න අඩු ගානේ ලක්ෂ 3ක්වත් යනවා ගුරුනාන්සේලා එච්චර ගානක් ගන්න ඒත් ඒක හරියට කැපෙයිද කියලා මෙෂුව නැහැ එයි මතකද හුණියම් කපන අය අර දැන් ওই හුණියම කැපුවම ටික දවසකින් ආයෙ කරදර එතන බලකොට අර මාසයකින් හරියට කැපිලා නැහැලු ආයෙ කපන්නේ ලෝක ඔක නිකන් එක වැලක් වගේ යන දෙයක් එතකොට දැන් ඔයාටම ක්‍රමයක් හම්බුනොත් फोटोकॉपी මේ සංගරාවේ තිබිච්ච ලිපියක් එක අහගන්න දැන් මේ සංගරාව විතරයි ආ ඒකයි ඔයාලට ඒක ෆොටෝකෝපි කරලා දුන්නේ මේ සංගරාවේ මෙන්න මේ මහත්තයා මට ඇවිල්ලාම කියපු කතාවක් මේක ඒගොල්ලන්ගේ සැලෝන් යාගේ නෝනාගේ සැලෝන් එකේ සේල් එක එකපාරටම පල්ලෙහාට බැහැලා ඊට පස්සේ ඒගොල්ලෝ චෙක් කරලා බලනකොට හුණියම ඒ නිසා මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ කන්ද කුමාර දිස්ත්‍රික්කය 108 වාරයක් ගෙදර කියලා ඒ සැලොන් එක ඇතුලේ කියලා තියෙනවා. ඒකල කියනවා 108 වාරේ කියලා ඉවර වෙනකොට සෙනගෙන්න පටන් ගන්නවා කියලා. මේක මැජික් එකක් කියලා. හැබැයි ඔයා මේක කෙලින්ම ගිහලා 108 කියන්න බෑ. මේ ඒ මේකට තියෙන ඇක්ෂන් ප්ලෑන් එකක්. මේ දාලා තියෙන එක කරන පිළිවෙල. හරි ඔයා ගෙදර ගිහලා ඒ කියන්නේ ඔයා මුලින් 108 පූජා දෙක කරන්න ඕනේ. කරලා තමයි මේක 108 වාරයක් කියන්න තියෙන්නේ. දැන් මේක 108 වාරයක් කියන්නේ කොච්චර වෙලාවක් යයිද ඔයා හිතන්නේ? පැය කීපයක් යනවා මේ දිගයි. හරි. පැය කීපයක් යනවා කමන්නේ. වඩ ලක්ෂ 2 3ක් ඉතුරුයි. ගෙදර හුණියම ඕ ඒකේ භූත දෝෂේ ඕන එකක් යවන්න පුළුවන් මේකේ. tamamම කියලා. ඉතින් ඊට පස්සේ මට හම්බුණා එක නෝන කෙනෙක්. එයාගේ මහත්තයාගේ ව්‍යාපාරික ස්ථානෙට ගිහිලා එයා මේක 108 කියලා දෙනවා. එතකොට ඔයා සුට්ටක් හිතන්නේ අපිට ආයේ ගුරුනාස කෙනෙක් ඕනේ. අපි ගෙදර භූත දෝෂයක් හරි හුණියමක් හරි මොකක් හරි තිබුණා අපි ගණ දෙවියන් 108 කරා කතරම දෙවියන් 108 කරා මේක ගෙදර 108 කිව්වා එතන අපේ යනවා හතර දෙනෙක්ම දැන් කියලා දෙනවා ඒකයි මම තේස මේක වටිනවා මේක ලක්ෂ 3ක් එතකොට දැන් ඊයේ තමයි හෙලිමුනේ බඩේ තියෙන හුණියමක් යවන්න පුළුවන් කියලා ඒකයි මට මේක ඔයාලට කියන්න ඕනේ ඉතින් මතුරුපු දෙයක් දීලා තියෙනවා නේද ඔයාලා ආය සාත්‍ර පස්සේ දුවන්න යන්නේපා තැඹිලි වතුරට මේකෙන් 108 වාරයක් වතුර ගන්න. තැඹිලි ගෙඩිය වට ගන්න නැතුව කඩා ගන්න. ඒතකොට තවත් බලේ වැඩි. හරි. ඒකල මේ පිළිවෙන්නම යනවා.
නිසා මේකත් මැනික අක්කා දැන් ගොඩක් අය ඉන්නේ වේලායුදේ ගන්න මේ පන්තියේ වේලායුදේට මේ මගේ වේලායුදේ මම මේක ලොකු ගමන් යනකොට මම ළඟ තියා ගන්නවා නමුත් වේලායුදේ වටිනවා තමයි රුපියල් ලක්ෂයක් විතර මම මේකක් ගන්නවා රුපියල් ලක්ෂයක් මම මේකයි මට මේ අවධානය දෙන්න ඕනේ අනික මේකෙන් තවත් වැඩ ගන්න පුළුවන් මේ තමයි ඕදිරිස් ගුණාංශිකේ පොතේ දාලා තිබිච්ච ඒවා ගමන සාර්ථක වෙනවා සිහිනෙන් බිය වෙනවාට ධන ලාභ වාසි ලාභ ඒවා මේ මන්ත්‍රයේ අනික් වාසී